දැනට සිටින්නා වූ රාජ්‍ය පාලකයා නැවත යථා තත්ත්වයට පත් වීමක් සිදු වෙනවා ඔහු නැවත නිවර්දි මාර්ගයට යොමු වීමක් සිදු වෙනවා නව අධ්‍යාත්මික සත්‍යයකින් හෙබි පුද්ගලයන් කරලියට එන්නා වූ කාල සීමාව බවට පරිවර්තන වෙනවා නැවත රට ක්‍රමෙන් ස්ථාවර වීමට ගොඩ නැගීමට පටන් ගන්නා වූ මාස දෙක කිව්වොත් නිවර්දි දේශපාලන විපර්යාස සිදු වෙන්නා වූ ප්‍රභූ වරුන්ට අනතුරු වෙන්න ඉඩකඩ වැඩි වෙන්නා වූ හා දීර්ඝ ප්‍රවාහන රටවලට අනතුරු වෙන්න ඉඩකඩ වැඩි වෙන්නා වූ ආයිබෝවන් මම ලසිත අද දින මෙම නාලිකාව හරහා 2022 වසර පිළිබඳ සාරාංශයක් ඉදිරිපත් කිරීමක් හා 2022 වසරේ ජනවාරි මාසයේ පෙබරවාරි මාසයේ මාර්තු මාසයේ මේ විදිහට මාසෙන් මාසේ රටේ විපර්යාසයන් සිදුවන්නේ කෙසේද රට තුල කුමන දෙයක් සිදුවේද යන මාතෘකාව යටතේ ඔබට තොරතුරු ගෙනීමට සූදානම් ඒ වගේම 2023 වසර 2024 වසර 2025 ස්වර්ණමය යුගයේ 2026 වසර පිළිබඳව සාරාංශ වශයෙන් ඔබට තොරතුරු ගෙනීමට සූදානම් අද අන්තර්ගත වෙන්නා වූ කරුණු ඔබේ ජීවිතයට බොහෝ වැදගත් වෙන්නා වූ කරුණු වේවි ඒක නිසා මේ වැඩසටහන අවසාන වෙනතුරු රැඳී සිටින්නේ ඒ වගේම තමා බොහෝ පුද්ගලයන් කියන්නා වූ කරුණුවට වඩා හාස්පසින්ම වෙනස් වෙන්නා වූ කරුණු අන්තර්ගත වෙන්නා වූ වැඩසටහනක් මේ ඒට හේතුවක් තියෙනවා මේ වසර යම් යම් ශාස්ත්‍රයන් තියෙන්නා වූ බොහෝ දිනක් අපකීර්තියට ලක් වෙන්නා වූ වසරක් ඒ කියන්නේ සෝබා ධර්මයේ මේ විශ්ව මාතා විසින් වෙන්න තියෙන බොහෝ දේවල් වළක්වන්නා වූ වසරක් වෙන බැවින් වෙනස් වූ කරුණු තමා අද ඉදිරිපත් කිරීමක් කරන්නේ මම මීට පෙතම අසනීප සුවපත් කරපු කෙනෙක් දැන් මේ කරගෙන යන්නා වූ කාර්යයත් නිසා එවට අවස්ථාවක් නැති වෙලා තියෙනවා ඒ වගේම එවගෙන් දුරස් වෙලා තියෙනවා හැබැයි වෙසක් සඳ පායන්න පෙතම නැවත ආශිර්වාද සත්‍ය හරහා ඔබගේ ලෙඩ රෝග සුවපත් කිරීම නැවත මා පටන් ගැනීම සිදු කරනවා මුලින්ම කියන්න ඕන මා අනාවැකි කරුවෙකු නොමේයි ඔබගේ හිතේ මනසේ ඇතිවෙන්නා වූ ඍණාත්මක ආකල්ප ධනාත්මක සිතුවිලි දාමයක් බවට පරිවර්තනය කර ඔබගේ අකුසල් දුරුපත් කර හෝ යටපත් කර ස්වර්ණමාලි චෛත්‍යරාජයන් වහන්සේගේ ආශිර්වාද සත්‍ය හමුවේ ඔබගේ කුසල් බලවත් කිරීමට උත්සාහ කරන්නා වූ පුජ්‍යලයෙකු පමණයි ඒ වගේම ඔබට ධනාත්මක දේවල් ඔබේ ජීවිතයට ලං කරන්න උත්සාහ දරන්නා වූ පුජ්‍යලයෙකු පමණයි ඔබ ඔබේ බුද්ධියෙන් සිතන්න ඔබ ඔබේ සිතේ ඍණාත්මක සිතුවිලි ඉස්මතු කරගන්නා තරමට ඔබට ලැබෙන්නේ ඍණාත්මක දේවල්මයි ඒ වගේම ඔබ ධනාත්මක සිතුවිලි ඔබේ හදවතේ සිතේ තබා ගන්නා විට ඔබට ලැබෙන්නේ ධනාත්මක දේවල්මයි මේ කාල සීමාවේදී බොහෝ දෙනෙක් මේ රට විනාශ වෙනවා කියනවා ලක්ෂ ගානක් මැරෙනවා කියනවා මේ රට සම්පූර්ණ විනාශ වෙනවා කියලාම තමයි සෑම දිනෙම කියන්නේ ඒ හරහා ඔබේ හිත තුල ඔබේ මනස තුල ඇඳෙන්නේ ඍණාත්මක සිතුවිලි දාමයන්මයි ඔබේ නිතර දැනෙන්නේ ඔබේ හදවතට දැනෙන්නේ මේ රට විනාශ වෙනවා කියලාමයි ඔබේ දුවා දරුවන් විනාශ වෙනවා කියලාමයි ඔබ විනාශ වෙනවා කියලාමයි මේ සෑම දිනෙකම කරන්නේ ඔබේ සිතේ ඍණාත්මක සිතුවිලි දාමයක් ඇති කිරීමයි බොහෝ දෙනෙක්ගේ අරමුණ වන්නේ ඔවුන්ගේ දේශපාලන පටු අරමුණු ඉෂ්ට කර ගැනීමයි ඒක නිසා ඔබ ඍණාත්මක ආකල්ප ඔබේ හිතේ හදවතේ ඇඳගන්න එපා ඔබ ඍණාත්මක ආකල්පයක් ගොඩනගා ගත්තොත් අනිවාර්යෙන් ඔබට ලැබෙන්නේ ඍණාත්මක දේවල්මයි ඔබට මම යම් උදාහරණයක් දෙන්නම් යම් රටක වසපානය කර දීලා මරන්න නියම වූ නිසිරකරුව දෙන්නෙක් ඉඳලා තියෙනවා ඔවුන් දෙදෙනාට නියමිත වූ දිනට නියමිත වූ වේලාවට වස දීම සඳහා ගවේෂකයෙක් විසින් ඉදිරිපත් වෙලා තියෙනවා ඉන්පසු ඒ ගවේෂකයා විසින් ඒ දිනට ඒ වේලාවට එක් අපරාධකරුවෙකු සඳහා වසපානයකුත් අනිත් අපරාධකරු සඳහා වතුර වීදුරුවකුත් ලබා දීලා තියෙනවා හැබැයි ඒ බිව්වට පස්සේ ඔහු පසුව පරිස්සම් කරද්දී ඔවුන් දෙදෙනාම මිය ගිහින් අවසානයි ඔබ මොහොතක් සිතන්න ඔබේ සිතේ හදවතේ ඔබ දෙයක් ඇඳගත්තොත් මේක වෙනවා 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 වෙනවාමයි කියා නැත්නම් මා මැරෙනවාමයි කියා සිතවිල්ලක් ඇඳගත්තොත් ඒ කියන්නේ අපි මරණයට සෝදානම් වුණොත් එහෙම ඒ දේ
වෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි. ඒ වගේම තමා අපි දෙයක් වෙන්නේ නැහැ මේක යහපත් පැත්තට පෙරලෙනවා කියලා හිතාගත්තොත් ඒ යහපත් පැත්තට පෙරලෙන්න තියනා වූ ඉඩකඩ බොහොම වැඩි. ඒක නිසා ඔබ කවුරු කිව්වත් මේ රටේ ලක්ෂ ගාණක් මැරෙනවා කිව්වත් මේ රට විනාශ වෙනවා කිව්වත් ඒ සිතුවිල්ල ඔබේ හිතේ හදවතේ ඇඳගන්න එපා. එවන් දෙයක් 2022 වසරේදී සිදුවන්නේ නැහැ. මේ රටේ මේ පුණ්‍ය භූමියේ ජීවත් වෙන්නා වූ ඔබ ලස්ස ගණනින් මේ පොළවේ මිහිඳන් වෙන්නේ නැහැ. ඒ වගේම ඔවුන් කියනා විදිහට මේ රටට මහා විනාශයක් වෙන්නේ නැහැ. 2022 වසර කියන්නේ අධ්‍යාත්මික පිබිදීමක් ඇතිවෙන්නා වූ නව විපර්යාස රාශියක් සිදුවෙන්නා වූ රට සුබදායි පැත්තට පෙරලෙන්නා වූ ඒ සිටින්නා වූ තරුණ තරුණියන් බෞද්ධ දර්ශනයත් එක්ක ගොඩනැගෙන්නා වූ අධ්‍යාත්මික සුවේ සොයන්න පටන් ගන්නා වූ වසරක්. ධනාත්මක ආකල්ප ඔබේ සිතේ මනසේ ගොඩනගා ගන්න. ඒ ධනාත්මක සිතුවිලි දාමය තුලින් ඔබේ ජීවිතය ගොඩනගා ගන්න. 2022 වසර පිළිබඳව ඔබට මම සාරාංශයක් මුලින්ම ඉදිරිපත් කරන්නම්. 2022 අප්‍රේල් 27 වෙනතුරු සුභා ධර්මයේ විසින් මේ සැඟවිලා තියෙනා කුණු ඉස්මතු කර ඒ විනාශ කිරීමක් සිදු කරනවා. වැරදි ක්‍රියාදාමයන් සුභා ධර්මයේ විසින් ඉස්මතු කරලා සුභා ධර්මයේ විසින්ම ඒ සියල්ල විනාශ කරන්නා වූ කාලයක්. ඒ කියන්නේ මේ කාල සීමාව සුභා ධර්මයේ හා සෑම පැතිකඩක් හරහාම ඔබට ප්‍රශ්න ගොඩනගින්නා වූ කාල සීමාවක්. ඒක නිසා මේ කාල සීමාවේදී ඔබ ධර්මයත් එක්ක ගොඩනගින්නා වූ ගෞතම බුදු පියාණන් වහන්සේගේ මග යන්නා වූ සියලු මිනිසයන්ට කරුණාව දයාව මෛත්‍රිය පතුරන්නා වූ මිනිස්සු බවට පරිවර්තනය වෙන්න. එහෙම වුණොත් එහෙම මේ ප්‍රශ්න බොහෝමයකින් ඔබට දුරස් වෙන්න පුළුවන්. මේ ප්‍රශ්න ගොඩනගින්න ප්‍රධානවන්නා වූ හේතුව වෙන්නේ රාජ්‍ය නායකයාගේ සිට රටේ ජීවත් වෙන්නා වූ බොහෝ දෙනෙක්ගේ අකුසල් බලවත් වෙලා තියෙනා වූ කාල සීමාවක්. ඒක නිසා රාජ්‍ය නායකයාගේ සිට ඔබ සියලු දෙනාම කළ යුත්තේ ගෞතම බුදු පියාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිනා වූ ස්වර්ණමාලි චෛත්‍ය රාජයන් වහන්සේ මූලික කරගෙන ඔබ කුසල් වලින් බලවත් වීමයි. අඩුම ඔබ මාසයකට සැරයක්වත් ඒ අසිරිමත් වූ ස්වර්ණමාලි චෛත්‍ය රාජයන් වහන්සේ වැඳ පුදා ගන්න, ඒ අති උතුම් වූ පුණ්‍ය භූමියට පා නගන්න. ඔබට එහෙම යන්න තරම්වත් අවස්ථාවක් නැතිනම් උදේ අවදි වෙන්නා විටත් රාත්‍රියේ නින්දට යන්නා විටත් ඔබ මනසින් ස්වර්ණමාලි චෛත්‍ය රාජයන් වහන්සේ වැඳ නමස්කාර කර ආශිර්වාදය ලබාගෙන දවස ගෙවන්න. එහෙම වුණොත් එහෙම මේ අප්‍රේල් 27 වෙනතුරු වෙන්නා වූ විපර්යාස වලින් ඔබට ප්‍රශ්න ගොඩනගින්නේ නැතුව ඔබට සිනාමුසු මූණින් ජීවිතය ගොඩනගා ගැනීමට හැකි වේවි. බොහෝ පුජ්‍යලයන් කියනා වූ ආකාරයට මේ කාල සීමාවේදී මේ රටේ ලක්ෂ ගණනක් නියන්නෙත් නැහැ. ඔවුන් කියන ආකාරයට මහා විනාශයක් වන්නෙත් නැහැ. අර සැඟවිලා තියෙනා වූ කුණු සුභා ධර්මයේ විසින් විනාශ කරන්නා වූ කාල සීමාව පමණයි. එතකොට සැඟවිලා තියෙන කුණු උඩට ඉස්මතු කිරීමේදී ගඳ කැසීමක් සිදු කරනවා. අන්නේ පීඩාව තමයි ඔබට දැනෙන්නේ. ඒක නිසා සෑම පැතිකඩක් හරහාම ඔබට සාමාන්‍ය විදිහට ප්‍රශ්න ගොඩනැගේවි. එතනින් පසු 10 වෙනි මාසයේ පමණ වෙන විට මේ තත්ත්වෙන් රට මිදිලා මිනිසුන්ට යම් වූ සිනාවක් මූර නැගෙන්නා වූ කාල සීමාවකට පරිවර්තනය වෙනවා. ඒ වගේම තමයි මේ වසර අධ්‍යාත්මික පෙරලියක් ඇතිවෙන්නා වූ වසරක්. දැනට සිටින්නා වූ යම් යම් ශාස්ත්‍රයන් තියෙනා වූ ජලයන් මේ වසරේදී දැඩි ලෙස අපකීර්තියට පත්වෙන්නා වූ වසරක්. තරුණ ජවයත් එක්ක ගොඩනැගෙන්නා වූ අධ්‍යාත්මික සත්‍යයකින් හෙබි මුදල් අරමුණු නොකොට මිනිසුන්ට පිහිට වෙන්නා වූ තාරුණ්‍ය ජවයක් අධ්‍යාත්මික සත්‍යයත් සමග මේ වසරේදී ඉස්මතු වීමක් සිදු වෙනවා. ඒ වගේම තරුණ තරුණියන් දැඩි ලෙස බුදු දහමට ලැබි වෙන්නා වූ වසරක් බවට මේ වසර පරිවර්තනය වෙනවා. මේ වසර කවුරුත් කියනා වූ ආකාරයට මහා විනාශකාරී වසරක් නොවේයි. මෙම වසර රටේ දැඩි ලෙස විපර්යාස වෙන්නා වූ වසරක්. ඒ වගේම නැවුම් වූ අධ්‍යාත්මික ලෝකයට පාතබන්නා වූ වසරක් කිව්වොත් එහෙම නිවැරදි. මේ වසරේ ජනවාරි මාසය. ජනවාරි මාසය කියන්නේ රියනතුරු බහුලා වෙන්නා වූ මිනිසුන්ට අමානුෂික වද හිංසාවලින් පීඩාවට ලක් වෙන්නා වූ මාසයක්. දේශපාලනය දැඩි ලෙස කඩා වැටෙන්නා වූ මාසයක්. ඒ වගේම මිත්‍යාව රජ කරන්නා වූ ධර්මයේ යටපත් වෙන්නා වූ කාල සීමාවක්. ඒ වගේම ජනවාරි 27 සිට මේ මනුලොවට බුද්ධ සත්‍යය නැවත ස්ථාපිත වීමක් සිදු වෙනවා. එතනින් පසු ධර්මයත් එක්ක ගොඩනැගෙන්නා වූ පුද්ගලයා ධර්මයේ විසින්ම ආරක්ෂා කර දීමක් සිදු වෙනවා. පෙබරවාරි මාසයේ හරියානතුරු ක්‍රමෙන් ක්‍රමෙන් අඩු වීමක් සිදු වෙනවා. ඒ වගේම තමා ගම් වතුර හා
සුලි කුණාටු හා ස්වභාවික විපත් ඇති වෙන්න ඉඩකඩ වැඩි වෙන්නා වූ මාසයක් තමයි මේ පෙබරවාරි මාසය කියන්නේ මාතෘ මාසය මාතෘ මාසය කියන්නේ දැඩි බාධක මැද ක්‍රීඩාව නගා සිටුවෙන්නා වූ මාසයක් තමයි මාතෘ මාසය කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාව බොහෝ දුරට මේ මාතෘ මාසයේදී නැවත නගා සිටීමක් සිදු වේවි ඒ වගේම තුන්වෙනි මාසයේ අග වෙද්දී නැවතත් රියානතුරු වැඩි වෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි අප්‍රේල් මාසයේ දේශපාලනය දැඩි තීන්දුව තීරණ ගන්නා වූ දේශපාලන විපර්යාස සිදු වෙන්නා වූ ප්‍රභූ වරුන්ට අනතුරු වෙන්න ඉඩකඩ වැඩි වෙන්නා වූ හා දීර්ඝ ප්‍රවාහන රථවලට අනතුරු වෙන්න ඉඩකඩ වැඩි වෙන්නා වූ මාසයක් තමයි මේ අප්‍රේල් මාසය කියන්නේ ඒ වගේම තමයි අප්‍රේල් 27 න් පසු නැවත රට සුබවාදී පැත්තට පෙරලීමට පටන් ගන්නා වූ දිනයක් බවට පරිවර්තනය වෙනවා අප්‍රේල් මාසය මිනිසුන්ට ධන ලාභ ලැබෙන්නා වූ මාසයක් බවට පරිවර්තනය වීමක් සිදු වෙනවා පස්වෙනි මාසයේ වෙසක් මාසය මේ විශ්වයම ආලෝකමත් කරමින් පායන්නා වූ වෙසක් සඳස් සමග මේ මනුලොවට නැවත බුද්ධ සත්‍ය ස්ථාපිත වීමක් සිදු වෙනවා ඒ වගේම නැවත දෙවියන්ගේ බැල්ම මේ මනුලොවට හෙලීමක් සිදු වෙනවා ඒ වගේම තරුණ පිරිස ඇතුළු බොහෝ දෙනෙක් ධර්මයට නැඹුරු වෙන්න පටන් ගන්නා වූ මාසයක් බවට පරිවර්තනය වෙනවා ඒ වගේම නව අධ්‍යාත්මික සත්‍යයකින් හෙබි පුද්ගලයන් කරලීට එන්නා වූ කාල සීමාව බවට පරිවර්තනය වෙනවා ඒ වගේම නව අධ්‍යාත්මික වෛද්‍යවරුන් බිහි වෙන්නා වූ කාල සීමාව බවට මේ කාල සීමාව පරිවර්තනය වෙනවා ඒ වගේම තමා මේ වෙසක් මාසය කියන්නේ දියසෙන් කුමරුව විශ්වය විසින් සනිටුහන් කරන්නා වූ මාසය. ඒ වගේම දියසෙන් කුමරු අධ්‍යාත්මිකව දැඩිව සත්‍තිමත් වෙන්නා වූ මාසය කිව්වොත් නිවැරදි. තවද මේ වෙසක් මාසය මිනිසුන්ගේ මුවට සිනහාවක් යම්තා දුරට හෝ ගොඩනැගින්නා වූ මාසයක් කිව්වොත් නිවැරදි. හයවෙනි මාසය කියන්නේ අධ්‍යාත්මික සොයන්නා වූ පුද්ගලයන්ට භාවනාවත් එක්ක තමන්ගේ අධ්‍යාත්මික සත්‍යයන් දැඩිව ග්‍රහණය කරගන්න පුළුවන් වෙන්නා වූ මාසයක් අධ්‍යාත්මික සොයේ දැඩිව ලැබෙන්නා වූ මාසයක් මෙන්න මේ කාල සීමාවේදී පෙර ධර්ම අවබෝධය මනසට දැඩිව ගොඩනගෙන්නා වූ කාල සීමාවක් ඒ වගේම පෙර ධර්ම අවබෝධය පෙර සත්‍යයන් නැවත අවදි කර ගැනීමට හැකි වෙන්නා වූ මාසයක් තමයි මේ 6 වෙනි මාසය මේ මාසයේදී ධර්මයත් එක්ක ගොඩනැගෙන්නා වූ භාවනාවත් එක්ක ජීවිතය ගොඩනැගෙන්නා වූ ස්වර්ණමාලි චෛත්‍යරාජයන් වහන්සේ නිතර වැඳ පුදා ගන්නා වූ බොහෝ දෙනෙක්ගේ පෙර කුසල් ඉස්මතු වීම හා පෙර ධර්ම අවබෝධයේ මනසර ගොඩනැගීම හා පෙර සත්‍යයන් නැවත විවර වීමක් සිදු කර ගැනීමට හැකි වෙන්නා වූ මාසය තමයි මේ 6 වෙනි මාසය හයවෙනි මාසේ හා හත්වෙනි මාසේ අතරතුර කාල සීමාවේදී හදිසි ගුවන් යානයක් ගොඩබැස්සීමට තියෙනා ඉඩකඩ බොහොම වැඩි. ඒ වගේම තමා හත්වෙනි මාසය අටවෙනි මාසේ මේ මම වෙනවාම කියන්නේ නැහැ බොහෝ දුරට කලකෝලහල සිදුවෙන්නා වූ වෙඩි තැබීම් හෝ පිපිරීම් සිදු වෙන්නට ඉඩ තියෙනා වූ මාස දෙකක් තමයි මේ කාල සීමාව. මෙය ඔබ අවධානයෙන් සිටියොත් එහෙම ඔබ බුද්ධියෙන් කටයුතු කරවුවොත් එහෙම මෙම කාරණාව කිසිසේත්ම සිදුවීමක් වෙන්නේ නැහැ. අටවෙනි මාසයේ සතුටින් කියන්න ඕන කඩා වැටුණා වූ ගොවිතැන නැවත නගා සිටෙන්න පටන් ගන්නා වූ මාසයක් තමයි මේ අටවෙනි මාසයේ වෙන විට නැවත මේ ගොවිතැන නගා සිටීමට පටන් ගන්නා වූ කාල සීමාව බවට පරිවර්තනය වෙනවා. නවවෙනි මාසයේ සහ දහවෙනි මාසයේ නැවත රට ක්‍රමෙන් ස්ථාවර වීමට ගොඩ නැගීමට පටන් ගන්නා වූ මාස දෙක කිව්වොත් නිවැරදි. ඒ වගේම මිනිසුන්ට යම් තාක් වූ බලාපොරොත්තුවක් ගොඩනගා ගැනීමට හැකි වෙන්නා වූ මාස දෙකක් කිව්වොත් නිවැරදි. ඒ වගේම තමා 11 වෙනි මාසයේ මුහුදුරල දැඩි වෙන්නා වූ දැඩි සුලිසුලම් පැවතෙන්නා වූ කාල සීමාවක්. ඒ වගේම 11 වෙනි මාසයේ හා 12 වෙනි මාසයේ විදේශ රටවල් වලින් මේ රටට දැඩිව බලපෑම් එල්ලා වෙන්නා වූ මාස දෙකක් කිව්වොත් නිවැරදි. විදේශ රටවල් වලින් මේ රටේ දැන් මේ වෙන විට යුද්ධයක් නැති නිසා යුද්ධයක් හට ගැනීම සඳහා
යම් යම් වූ දේවල් කරන්නා වූ කාල සීමාව බවට පරිවර්තනය වෙනවා ඕන් විසින් මේ රට දැඩිව ග්‍රහණයට නතු කර ගැනීමට උත්සාහ කරන්නා වූ මාස දෙකක් බවටම පරිවර්තනය වෙනවා ඒ වගේම මේ රට තුළ යම් වූ යම් යම් කෝලාහල ඇති කිරීම සඳහා මිනිසුන් අතර සමගිය නැති කිරීම සඳහා විදේශ රටවල් වලින් අතපොවන්නා වූ මාස දෙකක් බවට පරිවර්තනය වෙනවා හැබැයි මේ සියලු දේවල්ම මේ සබා ධර්මයේ මේ විශ්ව මාතාවගේ ආශිර්වාද සත්‍යයේ බලෙන් ඒ සෑම දෙයක්ම වැළකීමක් සිදු වෙනවා මේ රට ආරස්සා වීමක් සිදු වෙනවා ඒ වගේම තමයි මම මීට පෙතම සඳහන් කිරීමක් කෙරුවා කාල වකවානුවත් එක්කම ගුවන් යාන අනතුරක් තියෙනවා ඒ පිළිබඳව ඒ අංශවල ඉන්නා කට්ටිය ඒ පිළිබඳව මනා අවබෝධයෙන් සහ අවධානයෙන් සිටින්නා ලෙස හැබැයි ඒත් මීට දින කීපයකට පෙර ගුවන් යානක් අඩා වැටුණා ඒ කිව්ව කාල සීමාවෙදීම තමයි කඩා වැටීම සිදු වෙලා තියෙන්නේ ඒ වගේම මම නැවත මතක් කර දීමක් සිදු වෙනවා මේ 2022 වසරේ අප්‍රේල් මාසේ හෝ මේ වසර ඇතුළතදී නැවත ගුවන් යාන අනතුරක් වෙන්න තියෙනා විඩකඩ බොහෝමයි මේ වෙනවාම කියනවා නෙමෙයි ඒ අංශවල සිටින්නා අය ඒ පිළිබඳව දැඩි අවධානයෙන් සිටියොත් එහෙම මේ වළක්ව ගන්න පුළුවන් මම බලාපොරොත්තු වෙනවා මේ වසරේදී වෙන්න තියෙනා ඔය අනතුර ඕන් විසින් වළකා ගනිවි කියා මෙම වසර තුලදී ශ්‍රී ලංකා මුහුදු වෙරළ තීරයේ හෝ ශ්‍රී ලංකා මුහුදු වෙරළ තීරයට ආසන්න මුහුදු වෙරළ තීරයක යාත්‍රාවක් අනතුරටපත් වෙන තියෙන ඉඩකඩ වැඩි ඒ වගේම ලංකා මුහුදු තීරයේ අවට තියෙනා වූ දූපත්වල භූචලන සිදුවෙනා වූ වසරක් ඒ වගේම මුහුද පතුල තුල භූචලන සිදුවෙනා වූ වසරක් ඒ වුණාට මේ ශ්‍රී ලංකා භූමියට හානියක් සිදු වෙන්නේ නැහැ මේ වසර තුල මේ 2022 වසර අවසාන වෙන විට මිනිසුන් මිත්‍යාවට පයින් ගහලා ධර්මයේ වැරදගෙන ඉවරයි ඒ වගේම තමා මේ දේවාල ශාස්ත්‍රය හා ජ්‍යොතිෂ ශාස්ත්‍රයෙන් මිනිසුන් දුරස් වෙලා මිත්‍යාවෙන් ඈත් වෙලා සත්‍ය වූ ධර්මයට මිනිසුන් යොමු වෙනා වසරක් බවට මේ වසර අවසාන වෙද්දී පරිවර්තනය වීමක් සිදු වෙනවා දේවාල ශාස්ත්‍රය කියන්නේ මායя හරහා ගොඩනැගෙනා වූ ශාස්ත්‍රයක් හා සංසාරයට බන්ධනයක් කරන්නා වූ යම් ස්ථානයක් පමණයි ඔබට ඒ පිළිබඳ අනාගතයේදී වැඩි පැහැදිලි කිරීමක් කරන්නම් 2023 වසර 2023 ජනවාරි 27 පසු දීසෙන් කුමරු හා සම්බන්ධව සංසාරයේ පුරාම එකට ආපු බොහෝ පිරිසක් දීසෙන් කුමරු හා එක්රොක් වීම සිදු වෙනවා ඒ වගේම දීසෙන් කුමරු හා සම්බන්ධ වෙලා පින්දහම් කිරීමට පටන් ගැනීමක් සිදු වෙනවා ඒ වගේම සංසාරේ පුරාම ළඟින් හිටියා වූ බොහෝ දෙනෙක් දීසෙන් කුමරුව දැඩිව හඳුනා ගැනීමට ලක් වෙනා වූ කාල සීමාව බවට පරිවර්තනය වෙනවා ඒ වගේම 2023 ජනවාරි 27 පසු දැනට සිටින්නා වූ රාජ්‍ය පාලකයා නැවත යථා තත්ත්වයට පත් වීමක් සිදු වෙනවා ඔහු නැවත නිවර්දි මාර්ගයට යොමු වීමක් සිදු වෙනවා මේ යොමු වෙන්නේ ඔහුගේ පුණ්‍ය සත්‍ය හරහා නොවේ මේ රටේ අනාගතයේ බිහිවෙන්නා වූ අධ්‍යාත්මික නායකයාගේ තියෙන්නා වූ සත්‍ය හරහා මේ සබා ධර්මයේ විසින් මේ විශ්ව මාතාව විසින් මේ රටේ සිටින්නා වූ පාලකයා සම්පූර්ණ වෙනස් කිරීමක් සිදු වෙනවා වෙනස් කිරීමක් සිදු කරලා මේ රට නැවත යහපත් පැත්තට පරිවර්තනය කිරීමක් සිදු වෙනවා මේ සිදුවන්නේ ඔහුගේ පුණ්‍ය සත්‍යය නෙමෙයි මේ රටේ අනාගතයේ බිහිවෙන්නා වූ අධ්‍යාත්මී නායකයාගේ පාරමී සත්‍යයට සිදු වෙන්නා වූ දෙයක් ඒ වගේම 2023 10 මාසෙන් පසු මේ රටේ තියෙන්නා වූ දේශපාලන අවුල් ලෙහිලා මේ රට සංවර්ධනය කරා ගොඩනැගෙන්නා වූ රටක් බවට පරිවර්තනය වීමක් සිදු වෙනවා 2023 10 මාසෙ වෙන විට DSN කුමරු වටා ලොකෝ පිරිසක් එකතු වෙලත් අවසානයි ඒ වගේම බොහෝ පිරිසක් DSN කුමරු හඳුනාගෙනත් අවසානයි 2024 වසර කියන්නේ නව නායකත්වයක් මිනිසුන් විසින් සොයන්නා වූ වසර කිව්වොත් නිවැරදි ඒ වගේම දැඩි ලෙස දේශපාලන විපර්යාස සිදු වෙන්නා වූ වසරක් කිව්වොත් නිවැරදි ඒ වගේම තමා අනාගතේ බිහිවෙන්නා වූ අධ්‍යාත්මික නායකයාගේ ආශිර්වාදයේ යටතේ 2024 අග කාල සීමාවේදී නැත්නම් ඊළඟ ජනාධිපතිවරණයේදී අධ්‍යාත්මී නායකයාගේ ආශිර්වාදයේ යටතේ
රාජ්‍ය නායකයෙක් බිහි වෙන්නා වූ වසරක් කිව්වොත් නිවැරදි. හැබැයි මම කියන්නේ මම මීට පෙතම වැඩසටහනකදී කිව්වා මේ රට එස්.ඒ. සත්කිරු පෙර හෙළයේ අධ්‍යාත්මික නායකයාගේ ආශිර්වාද සත්‍ය යටතේ රාජ අභිෂේක ලබනවා කියලා. හැබැයි මම මේ සඳහන් කිරීමක් කරන්නේ ඔහු රාජ අභිෂේක ලබනවා කියලා නෙමෙයි අධ්‍යාත්මික නායකයාගේ ආශිර්වාද සත්‍ය යටතේ යම් පුජ්‍යලයෙකු මේ රටේ රාජ අභිෂේක ලබනවා කියලා විතරයි. ඒ වගේම අධ්‍යාත්මික නායකයා කියන්නේ මේ රටේ රාජ අභිෂේක ලබන්නා වූ පුජ්‍යලයෙකු නෙමෙයි. ඔහු විසින් සිදු කරන්නේ රජුන් නිර්මාණය කිරීම හා ඒ රජුන්ට ආශිර්වාද කරමින් ඒ රජුන්ට රාජ්‍ය පාලනය කර ගැනීම සඳහා අවවාද අනුශාසනා දෙමින් සියලු මිනිසුන්ගේ හදවතේ දුක නිවන්නා වූ පුජ්‍යලයෙකු පමණයි ඔහු. අධ්‍යාත්මික නායකයෙකු පමණයි, දේශපාලන නායකත්වයක් නෙමෙයි. 2025 වසර කියන්නේ සුවර්ණමය යුගයක ආරම්භයේ සනිටුහන් කරන්නා වූ මහා විස්මිත වූ මිනිසුන්ගේ මුවට සිනහව ගොඩනැගෙන්නා වූ අසිරිමත් වසරක් කිව්වොත් නිවැරදි. මේ ධර්මද්වීපයේ ස්වර්ණමය නැවත පටන් ගන්නා වූ වසරක්. ඒ වගේම තමා පොළවේ සැඟවිලා තියෙනා වූ වටිනාකමින් යුත් වස්තුන් පොළවට මතුවෙන්නා වූ වසරක් කිව්වත් නිවැරදි. 2026 වසර හෙළයන්ගේ මුවට සිනාවක් දැඩිව ගොඩනැගෙන්නා වූ වසරක් කිව්වොත් නිවැරදි. නැවත පුරාණයේ විදිහටම හෙළ වෙදකම හා මූලික කරගෙන කුසිකාර්මාන්තයෙන් ගොඩනැගෙන්නා වූ සතාසිව්පා වූ හා සුභාධර්මය ආරස්සා කරන්නා වූ කලට වෙලාවට වැසි වසින්නා වූ සුභාධර්මය විසින් මේ ධර්මයේ දීපය ආරස්සා කරන්නා වූ මිනිසුන්ගේ හිත තුළ කරුණාව දයාව මෛත්‍රිය පහළ වෙන්නා වූ සෞභාග්‍ය වසරක් බවට 2026 වසර පත්වීමක් සිදු වෙනවා. 2027 වසර කියන්නේ රාජ්‍ය නායකයාගේ සිට සෑම පුද්ගලයෙක්ම දියසෙන් කුමරුට හිස නමන්නා වූ වසර කිව්වොත් නිවැරදි. ඒ වගේම දියසෙන් කුමරුගේ ආශිර්වාද යටතේ දියසෙන් කුමරුගේ උපදෙස් යටතේ හෙළ වෙදකමද මූලික කරගෙන සුභාධර්මයේ හා සතාසිව්පාවන් ආරස්සා කරමින් කුසිකර්මාන්තයේ යටතේ දැඩිව ගොඩනැගෙන්නා වූ වසරක් බවට පරිවර්තනය වෙන්නා වූ වසරක්. 2027 දී මේ රට හැරදා ගිහින් තියෙනා වූ බොහෝ පිරිසක් නැවත මේ පුණ්‍ය භූමියට පා තැබීමක් සිදු වෙනවා. ඒ පැමිණෙනා වූ බොහෝ දෙනෙක් සසුන්ගත වීමක් සිදු වෙනවා. ඒ වගේම අනිත් බොහෝ පිරිස අධ්‍යාත්මික නායකයා සමග පින්දහම් කටයුතු වලට යෙදෙනා වූ අසරණ පුද්ගලයන්ට උදව් උපකාර කරන්නා වූ ධර්මයත් එක්ක ගොඩනැගෙන්නා වූ පිවිතුරු මිනිසයන් බවට පරිවර්තනය වීමක් සිදු වෙනවා. හැබැයි මේ පුද්ගලයන් 2024 සිටම මේ පුණ්‍ය භූමියට පා තැබීමට පටන් ගැනීමක් සිදු වෙනවා. ඔවුන් 2027 වෙද්දී දැඩිව මේ පුණ්‍ය භූමියට ආපසු පැමිණීමක් සිදු වෙනවා. ඔය පැමිණෙනා වූ සෑම දිනෙම ධර්මයත් එක්ක ගොඩනැගෙන්නා වූ පුද්ගල ලම්බවට පරිවර්තනය වීමක් සිදු වෙනවා. 2028 වසර නවීන ආම්පන්න හා නවීන යන්ත්‍ර සූත්‍ර හෙළයන් විසින් නිර්මාණය කරන්නා වූ වසර හා ලෝකයට දැඩිවම බෙදා හරින්නා වසරක් කිව්වොත් නිවැරදි. 2029 වසරේ කියන්නේ ඊළඟට උදා වෙන්නා වූ ජනාධිපතිවරණයට පසු එළබෙන්නා වූ ජනාධිපතිවරණයේ එළබෙන්නා වූ වසර. මම මීට පෙතම වැඩසටහන් වලදී කිව්වා අනාගතයේදී බිහිවෙන්නා වූ අධ්‍යාත්මික නායකයාගේ ආශිර්වාදයේ යටතේ ඒ අධ්‍යාත්මික නායකයා හේවත් බෝසත් කුමරු බුද්ධත්වයේ ලබන්නා වූ ආත්ම භවයේදී ඔහුගේ දකුණු සාකා වෙන්නා වූ මේ රට පෙර එසේ සත් කෙරුවා වූ හෙළයෙක් රාජ අභිෂේක ලබන්නා වූ වසරක් කියලා ස්ථීරෝම අධ්‍යාත්මී නායකයාගේ ආශිර්වාදයේ යටතේ පෙර මේ රටේ එසේ සත් කෙරූ හෙළයෙක් ස්ථීරෝම මේ රටේ රාජ අභිෂේක ලබන්නා වූ වසර කිව්වොත් නිවැරදි. 2029 පසු නැවත පුරාණේ මේ රටේ රහතන් වහන්සේලා බිහි වුණා වගේ නැවතත් මේ අති උතුම් වූ මේ පුණ්‍ය භූමියේ නැවතත් ඔබට රහතන් වහන්සේලා දහස් ගණනක් දැක බලා ගන්නට හැකියාව උදා වෙනවා. වසර 2036 විතර වෙද්දී මේ පුණ්‍ය භූමියේ පෙර අපේ රජදරුවන් රාජ්‍ය පාලනය කරන කාල සීමාවේදී දහස් ගණන් රහතන් වහන්සේලා වැඩ සිටියා වගේ නැවතත් අති උතුම් වූ මේ ගෞතම
गौतम बुद्ध राज्य पैवतेन्नाओ में धर्मदीपे ओबट राहतन वहां से ला दासगणन ओबट देखबला गनीमट हेक्युन्नाओ काल सीमावत्तमा में दिदास विष्णमें पशु एलिबिन्नी दिदास सातलिस सात दिदास पानस्तुन काल सीमावेदी तारुण्य जव्यत्यक गुडेन गिन्नाओ तारुणियक राज्य अभिषेक लबन्नाओ काल सीमावत्तमा में दिदास सातलिस सात पानस्तुन कियन एवगेम दिदास विष्णमे राज्य अभिषेक लबन्नाओ वे हेल नायकत्ते දියසෙන් කුමරුගේ භූමියේදී 2029 දී පැවතෙන්නා වූ ජනාධිපතිවරණයේදී රාජ්‍යභිෂේක ලබා වී ගේම මා සෑම කරුණම්ම ඉදිරි වසර දෙකේදී සිදු වෙනවා කියලා නෙමේ සඳහන් කිරීමක් කරලා තියෙන්නේ බොහෝ පුජ්‍යලයන් පවසන්නා වූ දෙයක් තමා මේ 2022 වසර කියන්නේ විනාශකාරීම වසරක් ඒ වගේම ලක්ෂ ගණන් මිනිසුන් මිය යන්නා වූ වසරක් සාගින්නේ මිනිසුන් මැරෙන්නා වූ වසරක් බවට තමා බොහෝ දෙනෙක් අනාවැකි පළ කරන්නේ පහදලෝ කියන්න ඕන ඔබ ඍණාත්මක සිතුවිලි නම් සිතේ මනසේ ගොඩනගා ගන්න එපා ඔබගේ සිතේ ධනාත්මක සිතුවිලිම ඔබේ මනසේ සිතේ ගොඩනගා ගන්න ඕන් කියන්නා වූ ආකාරයට විනාශ වෙන්නා වූ වසරක් නෙමෙයි මේ වසර කඩා වැටුණු අපි නැවත ගොඩනගින්න පටන් ගන්නා වූ වසරක් කිව නිවැරදි මේ වසර ඒ වගේම බොහෝ දෙනෙක් පුරුද්දක් වී තිනවා කියපු දෙයක් නොවුනාට පස්සේ ඕන් කියන දෙයක් තමා මන් ඔබේ දුක බලාගෙන ඉන්න බැරුව මන් දෙවියන්ගෙන් ඉල්ලීමක් කරලා ඒ වෙන්න තිබ්බ අනතුර වැළක්වා කියනවා ඒක බොහෝ දෙනෙක් කිව්ව දේ නොවුනාට පස්සේ කියන්න පුරුදු වෙලා තියෙනා වූ දෙයක් එවැනි මිත්‍යාවලට හසු වෙන්න එපා ඒ වගේම තමා මම මේ කිව්වා වූ ඍණාත්මක දේවල් මා කිසි දෙයක් ඔබට වෙනවා කියලා කියන්නේ නැහැ ඒ සෑම දෙයක්ම ඔබ ධර්මයත් එක්ක ගොඩනගෙනවා නම් ජීවමානව බුදුරජාන් වහන්සේ වැඩ සිටිනා වූ ස්වර්ණමාලි චෛත්‍ය රාජයන් වහන්සේ වෙත ඔබ නිතර පිය නගනවා නම් ඒ ඍණාත්මක දේවල් කිසිම දෙයක් වෙන්නේ නැහැ ඒ වගේම තමා ඒ කිව්වා වූ කරුණු කිව්වා වූ කාල සීමාව යම් තාක් දුරට වෙනස් වෙන්න තියෙන ඉඩකඩ තියෙනවා ඒට හේතුව ඔබ අධාර්මික වීම හා ඔබ දැඩිව ධර්මයට මැදිහත් වීම මෙන්න මේ කාරණා මත ඒ කිව්වා වූ දින කාලවකවානු යම් තාක් දුරට වෙනස් වෙන්න තියෙන ඉඩකඩ වැඩි මම ප්‍රාර්ථනා කරනවා සියලු බුදුවරුන්ගේ ආශිර්වාද සත්‍ය හැමේ මේ විශ්ව මාතාවගේ සුභා ධර්මයේ ආශිර්වාද සත්‍ය හැමේ තුන්ලෝම වැඩ සිටින්නා වූ සියලු දෙවියන්ගේ සියලු බ්‍රහ්ම දේවතාන්ගේ නෙත මේ පුන්න භූමියට වැටිලා මේ පුන්න භූමිය ආරස්සා කරන්නා වූ හා මිනිසුන්ගේ හදවතේ දැනෙන්නා වූ දුක නිවන්නා වූ වසරක් බවට මේ සුභා ධර්මයේ මේ විශ්ව මාතාවගේ ආශිර්වාද සත්‍යයෙන් පරිවර්තනයේ වේවා ඒ වගේම මේ රටට වෙන්නට තියෙනා වූ සියලු විපත් මේ සුභා ධර්මයේ මේ විශ්ව මාතාවගේ ආශිර්වාද සත්‍ය හමුවේම ඒ කිසිම විපතක් සිදු නොවේවා ඒ සඳහා ජීවමාන වැඩ සිටිනා වූ ස්වර්ණමාලි චෛත්‍ය රජාන් වහන්සේගේ ආශිර්වාද සත්‍යද මේ රටේ සිටිනා වූ සියලු මිනිසුන්ට ලැබේවා සියලු දෙවියන්ගේ ආකර්ෂණය මේ පුණ්‍ය භූමියට ලැබේවා සියලු බ්‍රහ්ම දේවතාන්ගේ ආකර්ෂණය මේ පුණ්‍ය භූමියට ලැබේවා මේ සුභා ධර්මයේ මේ විශ්ව මාතාව විසින්ම මේ ධර්ම දීපේ ආරස්සා කරත්වා මේ මිනිසුන්ගේ හදවතේ දැනෙන්නා වූ දුකට පිළියමක් ලබා දෙත්වා ඒ වගේම මේ රට පාලනය කරන්නා වූ මේ රටේ රාජ්‍ය තනතුරු දරන්නා වූ රාජ්‍යයේ සේවයේ සිටින්නා වූ සියලුම මිනිසුන්ගේ සිත් තුළ මේ අහිංසක දුක් විඳින්නා වූ මිනිසුන්ගේ හදවතේ දැනෙන්නා වූ දුක දැනෙන්නා වූ රාජ්‍ය පාලකයන් රාජ්‍ය තනතුරු දරන්නා වූ රාජ්‍ය සේවකයන් බවටම මේ සුභා ධර්මයේ මේ විශ්ව මාතාවගේ ආශිර්වාද සත්‍යයේ බලයෙන්ම ඔවුන්ගේ සිතුවිලි දාමය ධර්මයත් එක්ක ගොඩනගෙන්නා වූ අහිංසක මිනිසුන්ගේ දුක හඳුනන්නා වූ දුක දැනෙන්නා වූ රාජ්‍ය පාලකයන් රාජ්‍ය සේවකයන් බවටම පරිවර්තනය වීමට සුභා ධර්මයේ මේ විශ්ව මාතාවගේ ආශිර්වාද සත්‍යයේ බලයෙන් ඔවුන් පරිවර්තනය කරත්වා
ඔබ සියලු දෙනාටම මේ ගෞතම බුද්ධ රාජ්‍යයේදීම මේ ආත්ම භවයේදීම චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට හැකි වේවා කියා ප්‍රාර්ථනා කරනවා සසර දුක නිම කිරීමට හැකි වේවා කියා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම සංසාරයේ බලවත් වූ අකුසල් කර්මයන් හේතුවෙන් දැනට අපාගත වී සිටින්නා වූ සත්‍යයන්ද අමනුස්ස ලෝකයේ අමනුස්ස ආත්මයන් බවට පරිවර්තනය වෙලා තියෙනා වූ සත්‍යයන්ද සත්‍යයෙන් බවට පරිවර්තනය වෙලා සිටින්නා වූ සත්‍යයන්ද මතු ආත්ම භවයකදී මේ මනුලෝම උප්පත්තිය ලබත්තා හමු වෙන්නා වූ පළමු බුද්ධ රාජ්‍යයේදීම ඔවුන්ටද චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට හැකි වේවා කියා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම ඔබ සියලු දෙනාටම යහපතක්ම වේවා තෙරුවන් සරණයි